පුංචි දරුවෙක් අම්ම කෙනෙක්ට දාව ඉපදුනා. ඒ දරුවගේ තාත්තා වංශවත් තාත්තා කෙනෙක්. අම්මා බැල මෙහෙවර කරේ ඒ ගෙදර. අම්මට කවදාවත් මේ වංශවත් තාත්තා සමග දීගයක් කන්න විදිහක් නැහැ. අම්මා මේ දරුව ලැබුණාට පස්සේ දවසක ගෙදර ඉස්සරහා තිබුණු තොටිල්ල උඩ තියලා ඈතට වෙලා පොඩ්ඩක් බලාගෙන හිටියා. අම්මා ගේ ඇතුළට ටිකක් වෙලාවට ගිහිල්ලා ආපහු එනකොට අම්මා දැක්ක දර්ශනයෙන් අම්මා බොහොමසේ කම්පාවට පත් වුණා. ඒ දර්ශනය තමයි උකුස්සෙක් ඇවිල්ලා මේ දරුවා සෙල්ලම් කරපු හිටිය තොටිල්ලේ මත වසලා ඉන්නවා. අම්මා කලබල වෙලා මොහොතකට හිතන්න අම්මා කෙනෙක්ට අර පටාචාරාවට දැන්නු දැනිල්ල දැනෙන්න ඇති. අම්මා වේගෙන් අසුරු සැනින් තොටිල්ල ගාවට දිවගෙන ගියා. අම්මා අසුරු සැනින් තොටිල්ල ගාවට දිගෙන ගියාම ඒත් මේ උකුස්සා යන්නේ නැහැ. අම්මා විස්මිතලා බලනකොට මේ උකුස්සා යට ඉන්න දරුවා හිනා වෙවි උකුස්සා දිහා බලාගෙන ඉන්නවා. පස්සේ අම්මට තේරුණා මේ පුතා මේ උකුස්සා දිහා හොඳට බලනවා කියලා. ඇත්තටම ඒ උකුස්සා සැබෑ උකුස්සෙක් නෙවෙයි. ඒ උකුස්සා සරුංගල් උකුස්සෙක්. නමුත් මේ පුංචි දරුවා එදා ඒ උකුස්සා දිහා හොඳට බලාගෙන ඉඳලා ලැබපු අත්දැකීම ලෝකේ මහා විශිෂ්ට පුද්ගලයෙක් වෙන්න ලැබපු පන්නරයක් වෙන්න ඇති. කාලයක් ගෑවෑමෙන් අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා මේ දරුවා බාර දෙනවා. ඒ රටේ තිබුණු පල්ලියක පියතුමෙක්. මේ පියතුමා මේ දරුවට උගන්වනවා. උගන්වන අතරේ මේ දරුවා ඔලිව් කොළයක් බිමට වැටුනම ඒක දිහා බලාගෙන ඔහුගේ පළමු චිත්‍රය දූවිල්ලෙන් බිම අඳිනවා. ඒක තමයි මේ විශිෂ්ටවන්තයා අඳපු පළමු චිත්‍රය. අවුරුදු 12කට පස්සේ සපුරුණාට පස්සේ පීතුමා කියන තවත් ඔබට මය ගාව ඉන්න බෑ. මං උගන්වන්න ඔක්කොම ඔබට ගැන්වා. ඔබ චිත්‍ර ශිල්පයට හරිම දක්ෂයි. කොහොම හරි දවසක් දාවක ෆ්ලොරන්ස් නගරේ ඉන්න තාත්තා මේ පුතාට එන්න කියනවා. එන්න කියලා ෆ්ලොරන්ස් නගරේ ඉන්න ජක්ෂ චිත්‍ර ශිල්පියෙක් ගාවට ඔහු යොමු කරනවා. ඔහු ඒ පන්නරයන් තමයි ලෝකේ විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා වෙන්නේ. ඒ වෙන කවුරුවක්වත් නෙවෙයි ලියනාඩෝ ඩාවින්චි. මොලේ පැති දෙකක් තියෙන දුවා දරුවනි. මොලේ වම් පැත්ත සහ මොලේ දකුණු පැත්ත. මොලේ වම් පැත්ත තමයි අපි ඔබ වගේ සහතික එකතු කරන්නන්ගේ පැත්ත. මොලේ දකුණු පැත්ත කාටද බාර? මොලේ දකුණු පැත්ත තමයි කලාකරුවන්ගේ ලෝකය. පරිකල්පන ශක්තිය, සිහින මැවීමේ ශක්තිය, ඒ ඔක්කොම කොහෙද තියෙන්නේ? මොලේ දකුණු පැත්ත. මේ ලියනාඩෝ ඩාවින්චි කියන කලාකරුවාගේ චිත්‍ර දිහා බැලුවම අපිට මොනවද පේන්නේ? ඔහු මොලේ දකුණු පැත්ත විතරක් දියුණු කරපු පුද්ගලයෙක් නෙවෙයි දරුවනි. ඔහු මොලේ වම් පැත්තත් දියුණු කරලා තියෙනවා. මට මේ කතාව මතක් වෙන්නේ ඇයි? අද වගේ දවසක. අද අපේ මේ කතාවේ නායකයා, මාතෘකාවේ නායකයා කුමාර්තුංග මුනිදාස. කුමාර්තුංග මුනිදාසන්ගේ ලෝකය සාහිත්‍ය ලෝකය. කුමාර්තුංග මුනිදාසන්ගේ ලෝකය ළමා සාහිත්‍ය ලෝකය. ළමා සාහිත්‍ය ලෝකයේ ඔහු කොතරම්නම් විස්කම් දේවල් කරාද පුංචි දරුවනේ අපි දැකලා තියෙනවා. ඔහු හාවුන්ට කොච්චර ආසද, ඔහු ඇතුන්ට කොච්චර ආසද, ඔහු නරියන්ට මුවන්ට කොච්චර ආසද කියන එක ඔහුගේ මේ ලයිස්තුව කන්දරාව දිහා බැලුවම අපිට පේනවා. අපි දන්නවා ඔහු කරන ලද විශිෂ්ට නිර්මාණ අතර හීන් සරය, නැලවිල්ල, මඟුල් කෑම, හත්පන, ඒ වගේම නාන ප්‍රකාරයේ වෙනත් නිර්මාණ අතර මේ සතුන්ගේ නිර්මාණ තියෙනවා. ඔබ දන්නවද අධ්‍යාපනයේ පිළිබඳ පළතරට ගිය විශේෂඥයෝ කියනවා පුංචි ළමයි හරි ආසයි සත්තුන්ට. පුංචි නරමගේ හිත සත්තුන්ට කතා කරන්න පුළුවන් කියලා. පුංචි ළමයින්ගේ හිත ගස්වලට කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා පුංචි ළමයි හිතනවා අපි කතා කරොත් සත්තුත් කතා කරනවා. අපි කතා කරොත් ගසුත් කතා කරනවා. අන්නේ පුංචි ළමයාගේ නැලවෙන පැබදෙන හිත හොඳින් හඳුනාගත්ත පුද්ගලයා තමයි
මේ ශ්‍රී ලංකා ධර්මතරයේ විසුව ශ්‍රේෂ්ඨ පඬිවරයාණන් වන කුමාරතුංග මුනිදාස. කුමාරතුංග මුනිදාසන්ගේ ජීවිතය බොහොම වැදගත් වෛද්‍ය පරපුරකින් ඔහුගේ පියා පැවතෙන. දරුවෝ 10ක් 12ක් විතර හිටියා. ඔහු මුලින්ම දික්වැල්ලෙන් අධ්‍යාපනය ලැබලා හවසට එනවා තමන්ගේ සහෝදරයන්ට පන්තියක් කරන්න ගුරුනාංශ කෙනෙක්. ගුරුනාංශ තමන්ගේ සහෝදරයන්ට උගන්වද්දී කුමාරතුංග මුනිදාසන් කාමරයේ අනිත් පැත්තටලා කන්දි අහගෙන ඉන්න මොනවද මේ උගන්වන්නේ. ඒව අහගෙන ගිහිල්ලා ਉਹ මොකද කරන්නේ? ඔහුගේ පාසලේදී ගුරුතුමා ප්‍රශ්නයක් අහද්දී මොකද වෙන්නේ? ගුරුතුමා කරන ලද ව්‍යාකරණමය දෝෂයක් එක හෙළාම කුමාරතුංග මුනිදාසයන් අභියෝගයට ලක් කරනවා. ගුරුතුමා අහන ඔබ මේක කොහෙන්ද ඉගෙන ගත්තේ? මේ පුංචි කුමාරදාස කුණතුංග මුනිදාසයන් කියනවා මම මේක ඉගෙන ගත්තේ අපේ ගෙදරට එන අපේ ගුරුවරයාගෙන්. ඒ ගුරුවරයා පන්තියේ ගුරුවරයා ගෙදරට එනවා. මට මේක කියද්දි මට මතක් වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඇල්බර්ට් අයින්ස්ටයින් දරුවනේ මතකද? පුංචි කාලේ ගියාම පන්තියට පන්තියේ ගුරුවරයා මොකද කරන්නේ? ගුරුවරු බොහෝ වෙලාවට ලංකාවේ නම් එහෙම නැතුව ඇති. තමන් කටපාඩම් කරගත්ත දේ ඔහේ කියාගෙන යනවා. ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ. අයින්ස්ටයින් ගුරුවරයාගෙන් පන්තිය උගන්වද්දී ගුරුවරයාගෙන් ප්‍රශ්නයක් අහුවා අයින්ස්ටයින්. මොකද ඇහුව ප්‍රශ්නය? යම් හේකින් ඔබ අංශුවක් වෙලා සූර්යා මත හිටියොත් එහෙම අංශුව සූර්යාලෝකයෙන් ගමන් කරොත් මොකක් වෙයිද? අයින්ස්ටයින්ගේ ගුරුවරයා මොනවද කිව්වේ? වහාම අම්ම ගෙනල්ලා කිව්වා මේ කොළු ගැටයා දඩබ්බරයා. පන්තියේ කිසිම හැදියාවක් නැහැ. මොහු වහාම පන්තියට කරදරයක් කියලා ਉਹ පන්තියෙන් නැරපල දැම්මා. පන්තියෙන් නැරපල දැම්ම මේ අයින්ස්ටයින් ගෙදරට ගියාම අර අම්මා මොකද කරේ? අයින්ස්ටයින්ගේ අතර දුන්නා මාලිමා කටුවක් දරුවනේ. අයින්ස්ටයින්ගේ පුංචි කාලින්දම තිබුණ කුතුහලය මේ මාලිමා කටුව දිහා බල බල ඔහු ප්‍රශ්න කරන්න ගත්තම්ගෙන් ඔහු වටා තිබුණ පරිසරයට ඔහු ලොල් වුණා. හැම දෙයක්ම දිහා දැඩි ගැඹුරු මනසකින් හොයන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලෝකයේ විශිෂ්ටතම විද්‍යාඥයා බිහි වුණේ. අතර සුජාතා විද්‍යාලයේ MVG සජිනි ප්‍රබෝධාංගි ගුණසේකර. මම තමයි 2015 සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව හා සාහිත්‍යයට වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා විදියට තේරිපත් වුණේ. ඒ වගේම මම අතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයටත් පත් වුණා. ඉතින් ඒක නිසා මට අද කුමාරතුංග මුනිදාස සිසුවරම අනුස්මරණ ශිෂ්‍යත්වය ලැබුණා. ඉතින් ඒ ශිෂ්‍යත්වය ලබා දීමට දායකත්වය දැක්වූ කුමාරතුංග මුනිදාස පදනමටත්, දිරණ මාධ්‍ය ජාලයටත්, NSB ඉතිරිකිරීමේ බැංකුවටත්, මට අධ්‍යාපන සහය දක්වන මාර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිතුමියටත්, සීලම ගුරුබවතුන්ටත්, මගේ දෙමව්පියන්ටත්, මගේ ඥාති මිත්‍රයන් ආදී සීලම දෙනාටත් මම අද ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මට ලැබිච්ච මේ ශිෂ්‍යත්වය මගේ ජීවිතේට, ඒ වගේම මං ඉදිරියේදී මනෝශාස්ත්‍රයට යොමු වුණත් මට පැවිරිච්ච ලොකු වගකීමක් විදියට මම හිතෙනවා. ඒක නිසා මම මේ වගකීම අධිෂ්ඨානයෙන් හිතේ දරාගෙන ඉදිරියේදී සිංහල භාෂාවටත් ලංකාවටත් උපරිම සේවයක් ඉටු කරන්න ඇත්ත වශයෙන් මම මුනිදාස කුමාරතුංග මහත්මයාගේ සාහිත්‍ය සේවය පිළිබඳව එතුමා කරන ලද විශිෂ්ට ජාතික සේවය පිළිබඳ නියුක්තන් වල සඳහන් කරලා තිබෙනවා. මගේ හිතේ ඇත්ත වශයෙන් මේ රටේ සාහිත්‍යය මගින් ජාතියේ අනන්‍යතාවය පෙන්වා දුන්නු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය දරුව දෙදෙනෙක් පහුගිය කාලේ හිටියා. එක්කෙනෙක් තමයි මුනිදාස කුමාරතුංග මහත්මයා, අනිත් එක්කෙනා තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා. ඒ වගේම මගේ හිතේ අපේ වර්තමාන සාහිත්‍ය බැලුවතින් මුනිදාස කුමාරතුංග මහත්මයා විසින් කරන ලද සේවය අප්‍රමාණයි.
විශේෂයෙන්ම වගේ තාම අපි හරියට වටහාගෙන නැහැ එතුමා විසින් සිංහල කාව්‍යයට කරන ලද සේවය. මම හිතන හැටියට තුටගමුවේ ශ්‍රී ලාලහාමුදුරන්ගෙන් පස්සේ අපිට බිහිවෙච්ච ශ්‍රේෂ්ඨම කවියා තමයි මුනිදාස කුමාරතුංග මහත්මයා. නූතන යුගයේ ලියවිච්ච ශ්‍රේෂ්ඨම කාව්‍ය ග්‍රන්ථය තමයි එතුමාගේ පිය සමර. මේව ගැන තාම මගේ හිතේ අපි තාම ඉතර අන්ධකාර යුගයක ඉන්නේ. ඒ අන්ධකාර යුගයේ එන්නෙම වැඩි වෙනවා මිසක් වැඩි වෙන පාරක් වෙන්නේ නැහැ. එම නිසා මේ දේවල් හුඟක් අපිට තාම විශ්ේ කරගන්න බැරි වෙලා තිබෙනවා. මේවා ගැන නෙවෙයි අපි හිතුවේ අද හාමුදුරුවෝ කිව්වා වචන ටිකක් කතා කරන්නේ කියලා වෙන පැත්තක් ගැන කතා කරන්න. මොකද මුනිදාස කුමාරතුංග මහත්මයා ගැන කතා කරනකොට බොහෝ විට මේ එතුමාගේ මේ විශිෂ්ට ගතිගුණය ගැන බොහොම අඩුවෙන් තමයි කතා කරන්නේ. ඇත්ත වශයෙන් මම හිතන හැටියට මේ රටේ පහුගිය යුගයේ මෙන්ම දැනුත් ඒවගේ පහුගිය යුගයේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨම ප්‍රඥා බුද්ධිමතා මාර්ටින් මුනිදාස කුමාරතුංග මහත්මයා. මං එසේ කියන්නේ මෙන්න හේතුවක් ඇතුව. මොකද බුද්ධිමතා ප්‍රඥා කියලා කියන්නේ දැන උගත්කම තියුණු පුද්ගලයෙකුට විතරක් නෙවෙයි. ඒ බුද්ධිමතා ප්‍රඥා කියන තැනත්තාට ගුණාංග දෙකක් තියෙන්න ඕන. එකක් තමයි හෘදය සාක්ෂියක් තියෙන්න ඕන. යම් කිසි දෙයක් ගැන දැඩිව එල්බ ගන්නා හෘදය සාක්ෂියක් තිබෙන්න ඕන. ඒ විතරක් බදී ඒ හෘදය සාක්ෂිය නිර්භයව ඉදි කරන්නට තරම් ශක්තියක් තිබෙන්න ඕන. මේ ගුණාංග දෙකම මුනිදාස කුමාරතුංග මහත්මයාට තිබුණා. අද මේ රටේ අපිට පේන දෙයක් තමයි මේ ගුණාංග දෙකින් යුතු බුද්ධිමතුන් පිරිසක් මේ රටේ නැතිකම. මේ රටට මගේ හිතේ අද තියෙන ලොකුම පාඩුව ඒක තමයි, ලොකුම බාධාව ඒක තමයි. මොකද එහෙම නිර්භයව හෘදය සාක්ෂියක් ඇති කුජලයන් විසින් ඒ තමන්ගේ හෘදය සාක්ෂිය නිර්භයව එළිදක්වීමේ හැකි කුජලයන් අද මේ රටේ ඇත්තේ නැහැ. අද හුඟක් වෙලාවට ඉන්නේ යම් කිසි කෙනෙක් බලේ ඉන්නවා නම් ඒ බලේ ඉන්න එකට වන්දි බට්ට කරන අය. එහෙම නැත්නම් තමන්ට යම් කිසි දෙයක් හරි නිවැරදිය කියලා හිතන වුණත් ඒක කියන්න බය. මේක කිව්වොත් මගේ රස්සාව නැති, මගේ ගෑණිගේ රස්සාව නැති, මගේ දරුව මේ වගේ නිවට අය තමයි අද මේ රටේ උගත් බුද්ධිමත් කියලා ඉන්නේ. මේක තමයි මගේ හිතේ අද මේ රටේ තියෙන ලොකුම විනාශය. අත් වශයෙන් අර කවුද එඩ්මන්ඩ් බර්ග් කියන පඬිවරයා කියලා තියෙනවා, සමාජයක් විනාශ වෙන නම් මූලික හේතුව ඒ රටේ ඉන්න හොඳ මිනිස්සු කටවහගෙන ඉඳිගේ කියලා. අද මේක වෙන මේක බොහොම හොඳට අපිට දැකෙන්න ලැබෙනවා. එම නිසා වෙන කවදාටත් වඩා අද මේ මුනිදාස කුමාරතුංගගේ මේ ගුණාංගය අපි අගය කර යුතුයි. එතුමාගේ මේ ගුණාංගය අපි සියලු දෙනාම අනුගමනය කර යුතුයි. එතුමා මගේ තේ බොහොම ගැරාවට මේ වලට හේතු වුණෙත් මේක. ගුණක් දෙන එතුමාගේ සතුරුන් සතුරු වීමට හේතු වුණේ මේ ගුණාංගය. එතුමා කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. තමන්ට වැටුණා නම් දැක් හරිය කියලා නිර්භය කොයි කවුරු කොයි බලවතා හිටියත් එයාලට විරුද්ධව නොබව කටයුතු කරන්න කතා කරන්නේ එතුමා කිසි විදිහම කතිපාර වුණේ නැහැ. මෙන්න මේ ගුණාංගය ඉතාමත් වැදගත්. අද අපි මුනිදාස කුමාරතුංගයන් ගැන සිහි කරනකොට මෙන්න මේ ගුණාංගය ගැන තමයි අපි වඩාත්ම සිහි කර යුත්තේ. කුමාරතුංග මුනිදාස පඬිවරයා නම් හැමතිස්සෙම සූදානම් වුණේ බුද්ධියක් ඇති, නුවණක් ඇති, දැමීමක් ඇති සමාජයක් හදසන්න. ඒ නිසා එතුමා ලැබූ අත්දැකීම අනුව සිංහල භාෂාව කුස්සියේ භාෂාවක් හැටියට එදා සලකපු නිසා භාෂාව සාහිත්‍ය එළියට අරගෙන අපේ ජනතාවට දායාදයක් වශයෙන් දීලා මේ පෝෂණය කරන්නට එතුමා නුගත් උත්සාහයක් නැහැ. ඒ ගත් උත්සාහය මුලින්දලම අයන්නේ පටන් ගන්නව නිසා
අකුරු කරණිය කියලා පොඩි කොටක් හදලා ළමයින්ට දීලා ළමයින්ට භාෂාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවන විදිහට ගීත සාහිත්‍ය හැටියට ඒ පාඩම් මාලාව හැදුවා. ඊළඟට පාසල් ළමයින් සඳහා ශිෂ්‍යා මාර්ගය කියන පොත්පෙළක් හැදුවා. ඒ සෑම දෙයකින්ම නිකුමාගත් උත්සාහය සිංහල භාෂාව වැදගත් භාෂාවක්, කතා කරන්න පුළුවන් භාෂාවක්, අනුන්ගේ භාෂාවල නොදෙවින් භාෂාවක් හැටියට මගේ මව් රටේ භාෂාව දැනගට ගත යුතු කියන එක. ඒ අනුව එතුමා ලියූ පොත්පත කාව්‍ය කවිය පිළිබඳවත් සංගීතය පිළිබඳවත් හැම අංශයක් පිළිබඳවම එතුමාගේ දැනුම සමාජයට අවුරුදු 22ක් දුන්නා. ඒ වගේම එතුමා උත්සාහ ගත්තා මේ රටේ ඉන්න ගුරුවරයා කොන්ද ඇති කොන්ද පණ නැති නෙමෙයි කොන්ද ඇති ගුරුවරයෙක් බවට පත් කරන්න. ඒ නිසා ඒ ගුරු ගෞරවය ආරක්ෂා කරන්න, ගුරුවරයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න එතුමා සෑම අවස්ථාවකදීම උත්සාහ ගත්ත බව පොතපතින් දැනුමෙන් ඒත්තන්ගේ ගුරුවරු පත් කරලා සමාජයට දුන්නා. ඒ ආදී වශයෙන් විශාල සේවාවක් කරපු එතුමාගේ අභාවයෙන් පස්සේ හෙළ හවුලක් මේ ගිවිඳු මහත්මා ප්‍රධාන ඒ අපේ සාමාජික සාමාජිකවන් විසින් මුනිදාස් කුමාරතුංග පදනමෙන් පදනමක් ඇති කරලා මේ භාෂාව එළියට ගන්න, එතුමාගේ පැරණි පොතපත එළියට ගන්න සමාජයට දෙන්නට ගිවිඳු කුමාරතුංග සුවරින් සෑහෙන උත්සාහ ගත්තා, උත්සාහ ගන්නවා. ඊට අනතුරුව දැනට අවුරුදු 5කට පෙර එතුමා කල්පනා කළා මේ පාසල් අතරට මුනිදාස් කුමාරතුංග මහත්මාගේ දැනුම දීලා ළමයි උනන්දු කරන්න ඕන කියලා. ඒ උනන්දු අනුව තමයි අද මේ ශිෂ්‍යත්වයක් වෙන්නේ ගුණ සමරු තිරණයක් හැදියට. අවුරුදු 5කට පෙර පටන් ගත්ත මේ සත්ක්‍රියාව අපි නොකඩවා දිගටම පවත්වාගෙන යනවා. ඉතින් ඒකට කාගේ ආධාරය උදව්ව අපට අවශ්‍යයි. විශේෂයෙන් අද මම සතුටු වෙනවා මාතරටම මේ ශිෂ්‍යත්වයේ ගියක. මාතර නේද පටන් ගත්ත මීගමෙන් දුහදයි මේ පටන් ගත්තේ ලංකාවේ ඕනම තැනක සිංහල භාෂාව සාහිත්‍ය පිළිබඳව මනා ප්‍රථම වශයෙන් ලකුණු අරගෙන සාමාර්ථ්‍ය ලබන පිරිමි ළමයේ කෝවිවා ගැහැණු ළමයේ කෝවිවා ඒ සාමාර්ථ්‍ය ලැබු ළමයා වෙනුවෙන් මේ විශාල මුදලක් වැය කරලා මුදලකුත් දෙනවා. ඒ වගේ මේ අමතරවත් තවත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ ශිෂ්‍යත්වය පිරිනමනවා. ඒ නිසා ඒ ළමයටත් අපි ආශිර්වාද කරනවා ගිවිඳු කුමාරතුංග මහත්මා ගෙන යන මේ ව්‍යාපාරයේ මේ කටයුත්ත කුමාරතුංග පදනමෙන් කරන නිසා එතුමාගේ නම තවදුරටත් රැකෙන්න ඕන නිසා මෙතෙක් අවුරුදු 129 වෙනි ධර්ම අනුස්මරණ දිනය මේ පවත්වන්නේ.